අයිබුවන් පින්වන්තම සෑම්සිර දෙනාටම සුභ දවසක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේත් ආරම්භ කරන්නේ බොදු සාහිත්‍ය වරුණ සිංහල සාහිත්‍යයේ බොදු සලකුණු සොයන අපූරු සාකච්ඡාවක් දෙන්න. අපි පසුගිය සතියේ පාලි සාහිත්‍ය පිළිබඳව ආරම්භයක් ගත්තා. අට කතා පිළිබඳව විවරණයක් ඔබට සැපෙයි. එහි ඉතුරු අර්ධයයි අද දවසේ මේ පූර්ණ කරන්නට සූදානම් වන්නේ. දින අද දවසේත් අපි මේ පටිගතිය කිරීම සිදු කරන්නේ පළවත්ත මෛරපාද මහ පිරිවෙන් විහාරස්ථානයේ සිට. එහි විහාරාධීශවර අපිට නම කියන්නට අවසරයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුහිම්පාණන් වහන්සේ වෙන ආචාර්ය වලේබඩ ගුණසිරි අනුහිම්පාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුශාසකත්වයෙන් අද දවසේත් අපි මේ මෙහි වැඩසටහන පටිගත කිරීම ආරම්භ කළා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රී නාමයත් මේ මොහොතේ සිහිපත් කරන්න ඉතාම ගෞරවයෙන්. ඉතින් පාලි සාහිත්‍ය එහෙම නැත්නම් අටකතා සාහිත්‍ය පිළිබඳව අපි මේ කතා කරගෙන යන සාකච්ඡා මාලාවට අද දවසේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා පළවත්ත මෛරපාද මහපිරිවෙන් වාසී රාජපක්‍ය පඬිතු අවසරයි අපට නම කියන්නට පූජනීය රත්මලානේ රත්නසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි හැමෝටම নমস্কার පූර්වක පිළිගන්න අවසරයි හැමදුරනේ සාදු සාමස්. ඒ වගේම ගිය සතියේ වගේම අපි මේ සතියේ තිතාම වමනාවෙන් කැඳවා ගන්නවා මේ සාකච්ඡාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස කුමාර අපේ ඇඳුරුතුමන් ඔබතුමන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් පාලි සාහිත්‍ය පිළිබඳව ගිය සතියේ තිතාම හොඳ විවරණයක් ඔබට ගෙනාවා විශේෂයෙන්ම අටකතා සාහිත්‍ය පිළිබඳව එහි ආරම්භය එහි ඒ සම්පාදනය කරන්නට මූලාශ්‍ර වුණේ මොනවාද කියන කාරණය ඒ වගේම එය රචනා කරන්නට මූලික වෙච්ච බුද්ධඝෝෂ අටුවාචාර්යයන් වහන්සේ ඇතුළු ඒ මහා යතිවරයන් වහන්සේලා පිළිබඳ විවරණයක් කරන්නට යෙදුණු අද ඉතිරි හෘදයයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රථමයෙන්ම දැනගන්න කැමති විශේෂයෙන්ම මේ ත්‍රිපිටකයේ සහ අටකතා ගත් කල ඒවයි තියෙන සම විෂමතා මොනවාද කියන කාරණේ විශේෂයෙන්ම බොහෝ විවේචන තියෙනවා. අපිට දක්නට ලැබෙනවා වර්තමානයේ බොහෝ අය අටකතා විවේචනය කරනවා සැබවින්. ඉතින් මේ උදවියට දැනගන්නටත් මේ පිළිබඳව දන්නා අයට අවබෝධය වැඩි කරගන්නටත් මම කැමති ඔබ වහන්සේ මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීමක් කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මගේ ඇදුරුතුමා වන මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහඳුරුතුමනි, අපේ පින්වත් කල්යාණ මැතිතුමනි, අපි ගිය වැඩසටහනේදී සාකච්ඡා කරන්නට යෙදුනා මොනවද මේ අටකතා කියලා කියන්නේ. අටුවා ග්‍රන්ථ සම්පාදනය වුණේ කොහොමද? අටුවා ග්‍රන්ථ නාම මාත්‍රිකව සහ ඒ ග්‍රන්ථ රචනා කරපු මහතෙරුන් වහන්සේලා කවුද කියන පිළිබඳව අපි හැඳින්වීමක් සාකච්ඡා කරා. අද අපි ටිකක් ප්‍රවේශ වෙන්න හදන්නේ මේ අටුවා ග්‍රන්ථවල ඇතුළාන්තයේ මොන මොන වගේ කාරණාද අන්තර්ගත වෙන්නේ කියන එක පිළිබඳව. විශේෂයෙන්ම අටකතාව අපේ සිංහල සාහිත්‍යයේ ප්‍රගමණයට විශාල දායකත්වයක් දැක්වූ ග්‍රන්ථ කොටසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද අපි පෙරවැඩ සටහනේ දැක්වූ වගේ අපේ බණකතා සාහිත්‍ය, ජාතක සාහිත්‍ය දියුණු වෙන්න අටුවාව මූලාශ්‍ර වෙලා තිබෙනවා. එහෙමනම් මේ අටුවාව ධර්මාවබෝධයට කොයිතරම් වැදගත් වෙනවාද කියන එක අපි පොඩ්ඩක් හොයා බලිය යුතුයි. විශේෂයෙන්ම අධ්‍යතන සමාජයේ බොහෝ අය අටුවාව ප්‍රතික්ෂේප කරන මට්ටමට අද ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම අටුවාව තුළ බමුණු මතවාද ග්‍රහණය වෙලා තිබෙන බවටත්, ඒත් එක්කම බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම අපි සාමාන්‍ය ඇර්ලි බුද්දිසම් කියන එක නැත්නම් මුල් බුදුදහම කියන එක, මුල් බුදුසමය කියන එක කොයි විදිහටද අපවිත්‍ර වෙලා තියෙනවද, එහෙම නැත්නම් ඒ සංවර්ධනය වෙලා තියෙනවද, මෙන්න මේ පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අටකතාව කියන එක ඇයි අපිට වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම සමහර ධර්ම කාරණා තියෙනවා නීයත්තහ නීතත්. අර්ථය පණවාගත යුතු කාරණා සහ අර්ථය පණවා තිබෙන දේවල්. එතකොට විශේෂයෙන්ම සමහර ධම්මපදී ගාථාවක් ගත්තත්
ඒ ගාථාවන්ට අපි අර්ථය පනවා ගන්න. විශේෂම ප්‍රකීර්ණක වර්ගයේ තියෙන ගාථා විශේෂම මෙන්න මේ වගේ ලක්ෂණින් යුක්ත වෙනවා ධම්මපද පාළියේ. එතකොට මෙන්න මේ දේවල් අපි කොහොමද හරියට විවරණය කරගන්නේ? විශේෂයෙන්ම ගත්තොත් බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ බුදුහාමුදුරුවන්ට අපිට වඩා සමීපයි. අපි හිමේ කියන්නේ ඇයි? බුදුහාමුදුරුව පිරිනුවම් පාලා අවුරුදු 2500ක් මෙපිටින් තමයි අද අපි ඉන්නේ. හැබැයි අටුවාචාර්ය බුදුඝෝෂ හාමුදුරුව වැඩ හිටියේ ඊට අවුරුදු 1000ක් 1500ක් අතර කාලෙක. එතකොට බාණක පරම්පරා ඔස්සේ එන මතවාද ආචාර්යවාද පිළිබඳ අදහසක් අපිට වඩා සමීපව බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේට ලැබෙනවා. ඒතර උන්වහන්සේ මේ ග්‍රන්ථකරණය කරනකොට විශේෂයෙන්ම මහා විහාර මතය තමයි ඉස්මතු කළේ. එෙහිදී සාම්ප්‍රදායික ඇදහිලි ක්‍රම අභිචාර සම්ප්‍රදායන් මේ අටුවා තුළ ඇතුළත් වෙන බව හැබෑව. විශේෂයෙන්ම ගත්තොත් කල්‍යාණ මැතිතුමනි පරිත්ත කියන වචනය විවරණය වෙන්නේ අටුවාව තුළ. පිරිත් දේශනාව පිළිබඳ මූලාශ්‍ර අපිට හම්බ වෙන්නේ අටුවාව තුළින්. හැබැයි කෙනෙක්ට මේ පිරිත කියන එක ප්‍රතික්ෂේප කරන්නට බැහැ. හේතුව මොකද? පිරිත පිළිබඳ මූලික සංකල්ප අපිට බොජ්ජංග ධර්මවල අඳුරගන්න පුළුවන්. සාරිපුත්ත බොජ්ජංග ආදී බොජ්ජංග සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ සප්ත බොජ්ජංග ධර්ම මෙනෙහි කරලා මහතෙරුන් වහන්සේලාගේ රෝගාදිය සුවපත් කරගන්න දැන් චුන්ද බොජ්ජංග වගේ සූත්‍රවලට ගියාම අපිට පේනවා. ඒ සත්ත බොජ්ජංග ධර්ම මෙනෙහි කිරීම තුළින් යම්කිසි කායික සැනසීමක් අත්පත් කරගන්න හැකියාව ලැබුණා. එතකොට අපිට පේනවා පිරිත පිළිබඳ පරිත්ත කියන වචනේ පරිත්‍රාණ කියන සංස්කෘත වචනෙන් තමයි භින්න වෙන්නේ. එතකොට මේ වචනය ආශ්‍රය කරගෙන විශේෂයෙන්ම යම් අභිචාර සම්ප්‍රදායක් ගොඩනැගෙනවා. විශේෂයෙන්ම ආටානාටි සූත්‍රයේ පදනම් කරගෙන යම්කිසි අභිචාර සම්ප්‍රදායක් ගොඩනැගෙනවා. එතකොට අභිචාර සම්ප්‍රදායක් අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම දර්ශනයක් සමාජය තුළ කාලයක් පවතින නම් ඒකට සංස්කෘතික හරපද්ධතීන් අවශ්‍ය වුණා. විශේෂයෙන් වැඳුම් පිදුම් ක්‍රම ඒත් එක්කම සාරධර්ම පවත්වාගෙන යන්න මෙන්න මේ ජාතකර්ම අභිචාර අපිට අවශ්‍ය වුණා. ඒ අනුව මේ පිරිත කියන එක අපිට අට කතාවේ ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම බුද්ධ ප්‍රතිමා වන්දනීය පිළිබඳ මූලාශ්‍ර ඒත් එක්කම විශේෂයෙන්ම අපි ත්‍රිවිධ චෛත්‍ය පිළිබඳ විග්‍රහය හොඳටම හම්බෙන්නේ අපිට අට කතාව තුළ. දැන් අපි ගත්තොත් ශාරීරික චෛත්‍ය පාරිභෝගික උද්දේශික කියලා ත්‍රිවිධ චෛත්‍යයක් තිබෙනවා. හැබැයි අට කතාවේ තමයි මේක ලස්සනට විවරණය කරන්නේ. කොහොමද ශාරීරික චෛත්‍යයක් වෙන්නේ කුමක්? දැන් අපි ගත්තොත් ශාරීරික චෛත්‍ය කියලා ගත්තාම කල්ලාණ මැතිතුමා චෛත්‍ය සෑම එකක්ම අපි අයත් කරන්නේ ශාරීරික චෛත්‍ය ගණයට. හැබැයි අට කතාවේ පැහැදිලිව තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නව නම් පමණයි ඒක ශාරීරික චෛත්‍යයක් වෙන්නේ. අපේ අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා තුළ සර්වඥ ධාතු තැන්පත් කළා. ඒතකොට බුද්ධ ප්‍රතිමාව ශාරීරික චෛත්‍ය ගණයට අයත් වුණා. ඒත් එක්කම දැන් අපි අද හඳුනන්නේ බුද්ධ ප්‍රතිමා උද්දේශික ගණයටනේ. ඒතර බුද්ධ ප්‍රතිමාවක ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් වුණොත් ඒක ශාරීරික චෛත්‍යයක් බවට පත් වෙනවා. ඊළඟ පාරිභෝගික චෛත්‍ය කියලා ගත්තාම අපි ප්‍රධාන වශයෙන් බෝධින් වහන්සේලා සියල්ල අයත් කරන්නේ පාරිභෝගික ගණයට. හැබැයි අට කතා විවරණය කරනවා පාරිභෝගික වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝ මැඩ වැඩ හිටපු බෝධින් වහන්සේ පමණයි. ඒතර බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍රය පමණයි. එතකොට එයයි පාරිභෝගික වෙන්නේ. ඒතර අනිකුත් බෝධින් වහන්සේලා උද්දේශික ගණයටයි අයත් වෙන්නේ. ඒතර අට කතාව තුළ මොකද්ද මේ උද්දේශික කියන්නේ? මොකක්ද පාරිභෝගික කියන්නේ කියන එක පිළිබඳ නිවැරදි නිර්වචනයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ හඳුනන ඒ වගේම විජිනිපත පිළිබඳව සඳහන් වෙන්නේ විශේෂයෙන්ම විවරණයක් සපයන්නේ තේ. විජිනිපත පිළිබඳව ගත්තොත් අපිට ත්‍රිපිටක මූලාශ්‍ර වල විජිනිපත් භාවිතය අපි තල්ලතු කියලා කියන නැත්නම් වටාපත කියලා කියන භාවිතය සඳහන් වෙන්නේ නැහැ. හැබැයි අට කතා සම්ප්‍රදාය තුල අපිට පේනවා විශේෂයෙන්ම පළවෙනි ධර්ම සංගායනාවේදී මහ උපාලි මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් විජිනිපත අරගෙන තමයි තේරාසනාරූඪ වෙන්නේ. එතකොට අපිට පේනවා මහ අනුරාධපුර යුගයේ වෙනකොට තිරුන් වහන්සේලා අතර මේ විජිනිපත් භාවිතයේ ලංකාවේ මේ තල්පත නැත්නම් වටාපත් භාවිතයේ ආරම්භ වෙලා තිබුණු බව. ඒකේ මිටපිලිබඳවත් විවිධ දාර්ශනික විග්‍රහයන් නැත්නම් විනයට අනුව වාද විවාද තිබිලා තිබෙනවා. ඒ කොහොම වුණත් ධර්මයේ පැත්තෙන් ගියොත් දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් සත්වයා බුදුදහමේ කොටස් දෙකකට බෙදෙනවා නාම රූප වශයෙන්. එතකොට පංචස්කන්ධ විග්‍රහයේදී අටුවාවේ දක්වන්නේ
විඤ්ඤාණයත් නාම කාණ්ඩයේ. හැබැයි විශේෂයෙන්ම ත්‍රිපිටක මූල ආශ්‍රේ විඤ්ඤාණය නාම කාණ්ඩයට අයත් වන්නේ නැහැ. එතකොට ප්‍රධාන වශයෙන්ම වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන හතර බුදුගෝස අටුවාචාරින් වහන්සේ අයත් කරත් මේ නාම කාණ්ඩයට අපි ත්‍රිපිටක මූල ආශ්‍රේ අපි ගිහිලා බැලුව සංයුත්ත නිකායේ විශේෂයෙන්ම අභිසමයේ සංයුත්තේ තියෙන සූත්‍රවල පටිසමුප්පාද දේශනාව සම්බන්ධ තියෙන සූත්‍රවල විඤ්ඤාණය අයත් වෙන්නේ නැහැ මෙන්න මේ විදිහට නාම කාණ්ඩයට. ඒතර මේ වගේ ධර්මයේ සම්බන්ධ යම්කිසි විවරණ කිරීමේ සමවිෂමතා තිබුණත් ධර්මයේ තේරීම සම්බන්ධ හොඳ බුහුටි බවක් අපිට අටකථා සම්ප්‍රදායේ හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන විශේෂ කර්මීය සම්බන්ධ නියාම ධර්ම පහ. එතකොට උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම මේ නියාම ධර්ම පහ අපිට හම් වෙන්නේ අටකථා මූලාශ්‍රය තුල. එතකොට සියල්ල කර්මීය නොවන බවත්, කර්මයට විවිධ හේතු ප්‍රත්‍ය බලපාන බවත්, ඒක හේතුවක් ලෝකේ නොමැති බවත්, බහු හේතුක බවත් මෙන්න මේ වගේ පටිසමුප්පාදයේ සම්බන්ධ දාර්ශනික විවරණයක් අපිට හම් වෙනවා. මොකද බුදුකෝස අටුවාචාරින් වහන්සේ කියලා කියන්නේ කල්යාණ මැතිතුමා, අපේ මහාචාර්යතුමා පෙරවැඩසටහන දැක්වූ වගේ ත්‍රිවේදයේ පිළිබඳ හසල බුද්ධියක් තිබුණා. සංස්කෘත භාෂාව, නිරුක්ති ශාස්ත්‍රයේ ඡන්දෝලංකාර පිළිබඳ බුද්ධියක් තිබුණා. ඒත් එකම සමයාන්තර ඥානයක් තිබුණා. විශේෂයෙන්ම මේ වෙනකොට මහායාන ධර්මග්‍රන්ථ බොහෝමයක් ಭಾರತීය ලියවිලා තිබුණා. ඒවා කියවීමක් තිබුණා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම වන්න පිටක, අඟුලිමාල පිටක, ඒත් එකම රට්ටපාල ගර්ජිත, ආලවක ගර්ජිත, ඊළඟට ගුල්ල උම්මග්ග, ගුල්ල වෙස්සන්තර, ගුල්ල විනය මෙන්න මේ වගේ වෙනත් සාමයික ග්‍රන්ථ පිළිබඳ අවබෝධයක් බුදුගෝස අටුවාචාරින් වහන්සේට තිබුණා. ඒ ග්‍රන්ථවල තියෙන ධර්මකාරණාවලින් නියම විභජ්‍යවාදී අර්ථය වටහා ගැනීමේ හැකියාවක් බුටිකමක් බුදුගෝස අටුවාචාරින් වහන්සේට තිබුණා. එය තමයි ප්‍රධාන වශයෙන්ම මොකද ධර්ම සම්ප්‍රදායක් මේක. විශේෂයෙන්ම අතුපතර විහිදිගිය මහා වෘක්ෂයක් බෞද්ධ සම්ප්‍රදාය කියලා කියන්නේ. ඒක අපිට නිකාය වශයෙන් ගොඩාක් ගත්තා. ඒවයි තියෙන ධර්මග්‍රන්ථ ගත්තොත් එහෙම විශේෂයෙන් මේවා මහා දාර්ශනික ප්‍රස්තුත මතු කරන තැන්. විශේෂයෙන්ම මූල මාධ්‍යමික කාරිකාව, ඒත් එක්කම විශේෂයෙන්ම මහායාන වෛපුල්‍ය සූත්‍ර, ප්‍රඥාපාරමිතා, ඊත් එක්කම සද්ධර්ම පුණ්ඩරීක, මෙන්න මේව තුල බෝධිසත්ව චර්යාව, ඒත් එක්කම පටිසමුප්පාදයේ විශේෂ මූල මාධ්‍යමික කාරිකාව කියලා කියන්නේ හේතුඵල සම්බන්ධය ගැන නාගර්ජුන පාදයන්ගේ විශිෂ්ටම නිර්මාණ. එතකොට ඒව මුල් බුදු සමය පදනම් කරගෙන කච්චායන ගොත්ත වගේ සූත්‍ර පදනම් කරන් නිර්මාණය වෙන ග්‍රන්ථ. ඒව පිළිබඳ බුද්ධියක් හසල කියවීම, විශේෂයෙන්ම මිලින්ද ප්‍රශ්නිය වගේ ධර්මග්‍රන්ථ මෙන්න මේ දේවල් පිළිබඳ හසල බුද්ධියක් තිබුණු කෙනෙක් තමයි බුදුගෝස අටුවාචාරින් වහන්සේ. දීපවංශය වගේ වංශ කතාවක් පවා පරිශීලනය කළේ යම් යම් අදහස් අරගෙන තිබෙනවා. එතකොට අපිට පේනවා මේ අටුවාකරණයට පෙළඹුණු මහතෙරුන් වහන්සේලා කියලා කියන අමුතුම පොත් ටිකක් ලියපුවා නෙමෙයි. දැන් අපි හිතන්නේ මේ අටුවාව කියලා කියන අලුත්ම මතයක් කියලා. අලුත්ම මතයක් නෙමෙයි. දැන් අද වුණත් අපි ධර්ම දේශනාවක් කරනකොට අපි අටුවාචාරින් වහන්සේලා තමයි යම් ධර්ම කාරණයක් අරගෙන ඒකට විවිධ නිදර්ශන අරගෙන අද කාලයේ තියෙන තත්කාලීන සිදුවීම් අරගෙන මේක විවරණය කරනවා. එතකොට බෝවහන්සේ පවත්නා සම්ප්‍රදායම ස්ථාපිත කරා. ඒක තමයි බුද්ධඝෝස අටුවාචාරින් වහන්සේ සිද්ධ කරේ. අපි මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔව්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තව මනාව පැහැදිලි කරා මේ ත්‍රිපිටකයේ සහ අටුවා සාහිත්‍යය තුළ තිබෙන සමවිෂමතාවයන් පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළා. මහාචාර්යතුමනි, ඇත්තටම අපි විශේෂයෙන්ම මේ මීටකට සූදානම් වන්නේ මේ අටකතාවල විද්‍යමානවල මේ වන මේ නිරුක්ති සම්ප්‍රදාය පිළිබඳව කතා කරනවා. විශේෂයෙන්ම අපි පසුගිය කතා කරපු සාහිත්‍ය කෘතිවලත් මේ ඒවා එන නිරුක්ති සම්ප්‍රදායන් පිළිබඳව අපි විවරණ සපයා ගත්තා. බුදුමාගෙන් දැනගන්නට කැමති කොයි විදිහටද මේ අපට අටකතාවල විද්‍යමාන වන මේ නිරුක්ති කොයි විදිහේ සම්ප්‍රදායකටද අයත් වෙන්නේ කියලා දැන කියා ගන්නට? ඇත්තෙන්ම දැන් නිරුක්ති කියලා කියන්නේ නිර්පූර්ණ වාචි ධාතුවෙන් සකස් වුණු අතීත කෘතන්තය. මේ හැඟෙන්නේ මේ භාෂාවක අර්ථකථනය කිරීමේදී ඒ පද ශබ්ද ව්‍යාකරණානුකූලව යම් යම් ආකාරයෙන් නිරුක්ති සැපයි විග්‍රහ කරගන්න අවශ්‍ය ආකාරය. දැන් වේදීට නිරුක්ති සැපයූ නෛරුක්තිකාචාර්යවරයා තමයි ආශ්‍රිතයා. ඔහු
මේ වර්ණ ආගම වර්ණ විපර්යාසය වගේ යම් යම් වර්ණ සම්බන්ධව ඇති වෙලා තියෙන නීති වේදීන් ඉදිරිපත් කරනවා. අටකක් අහලා වුණොත් එක්සම අවස්ථාවක කියනවා වර්ණ ආගම වර්ණ විපර්යාසයෝති ආධික නිරුක්ති ලක්ෂණ ගහිත්වා සද්ද සත්‍ය නයනවා. නිරුක්තියක් අවශ්‍ය වුණේ සෑම වචනයකම සැඟවී තිබුණු අර්ථ මේ අවස්ථාවේදී සංනිවේදනයට යොදා ගන්න ඉතාම අවශ්‍යයි බව දැන් සම්ප්‍රදායේ පැවතෙන අදහසක් තියෙනවා. යෝ නිරුක්තින්න ජානාති ජානාති පිටකත්යං පදේ පදේ සංකේය වනේ අන්ධකයෝ වේ. කැලේ ඉන්න අන්ධකත් හස්තියෙක් වගේ තමයි මේ පදවල නියමිත අර්ථය නොදැනව. මේවා අර්ථකථනය කරන්නට ය. එතන මේ යාස්ක සම්ප්‍රදාය අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ ත්‍රිපිටක අටකතාවල නිරුක්ති සම්ප්‍රදාය මේ වෛද භාෂාවට ව්‍යාඛ්‍යාන සැපයූ යාස්කාචාර්යන් අනුගමනය කරමින් තමයි සකස් කරන්නේ. හැබැයි මේ සකස් කරගත් දේවල් ඒ අය ඉදිරිපත් කළේ නිශ්චිත වශයෙන්ම බෞද්ධාගමික නැත්නම් තේරවාද සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ ඒ වෛදික යම් යම් සහ ලෞකික සහ ಭಾರತೀಯ ධර්ම සංස්ථාවල් බුදුන් වහන්සේ අර්ථකථනය කළන්නේ නව්‍ය ආකාරයකට. අන්න ඒ ආකාරය දැන් බ්‍රාහ්මණ කියන්නේ කවුද? දැන් ಭಾರತೀಯ සම්ප්‍රදාය වුණේ බ්‍රාහ්මයාගේ මුඛයෙන් පහළ වුණු සමාජයේ ඉන්න ඉහළම ස්තරයේ ඉන්න විශිෂ්ටම සත්‍ය වශයෙන්. නමුත් බුදු සමයේ පැනලවා බහිත පාපෝති බ්‍රාහ්මණ. බහිත පාපෝති බ්‍රාහ්මණ. මේ පහු බැහැර කරපු නිසයි බමුණා. එහෙම නැත්නම් සම්තත්තාහි පාපානං සමනෝති පෞච්ඡති. ශ්‍රමණ කියන්නේ කවුද? පාපයන් ගෙන් මිදිනු කෙනා. පාපයන් ගෙන් මිදිච්ච කෙනා සමන. ඒ වගේ අර නහි ආගුන් කරෝති දිනාගෝ නාග ශබ්ද. ආගුන් කියන්නේ මෙතන වෛර කිරීම වගේ අදහසකින් තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඒ වගේ සමචර්යා සමනෝති උච්චති. ඒ කියන්නේ ශ්‍රමණ කියලා කියන තව එක් ආකාරයක අර අපි එදා සාකච්ඡා කළා වගේ සමචර්යාව ධපත් හැසිරීමෙහි යෙදෙන නිසා මේ වගේ. ඉතින් බලන්නම ලස්සන ක්‍රමයක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ දැන් විසුද්ධි මාර්ග අටුවාවෙන් විභංග අට කතාවෙන් මේ ඉන්දියට කියන වචනේ විවරණය කරන්නේ තනිකරම සංස්කෘත පාණිනීයේ සූත්‍රයක අනුසාරයෙන් කෝපන තේසං ඉන්දියට්ටෝ නාමාති ඉන්ද ලිංගට්ටෝ ඉන්දියට්ටෝ ඉන්ද දේශිතට්ටෝ ඉන්දියට්ටෝ ඉන්ද දිට්ටට්ටෝ ඉන්දියට්ටෝ ඉන්ද ඉට්ටට්ටෝ ඉන්දියට්ටෝ ඉන්දං ජුට්ටට්ටෝ ඉන්ද්‍රියට්ටෝ සෝ සබ්බේ පිද යථායෝගං යුච්ඡති. ඒ ඉන්ද්‍රිය අර්ථ කියන නැත්නම් ඉන්ද්‍රිය අර්ථ කියන වචනය විග්‍රහ කරපු ආකාරය මේක ඇත්තෙන්ම මේ විස්තරය පාණිනී ව්‍යාකරණේ ගත්ත ඉන්ද්‍රිය මින්ද්‍ර ලිංග මින්ද්‍ර දුෂ්ඨ මින්ද්‍ර ස්ක මින්දාති නිත්තාහි නිමිත්ත බා යන සූත්‍රයෙහි ආභාසය අටකථාකාරින්ට ලැබිලා තියෙනවා. ඒ වගේම දැන් විසුද්ධ ජාවිලාසිනිය ප්‍රධාන අට කතාවේ කියනවා ඡන්ද පාණිනී කලාපාදී ව්‍යාකරණී චේකා දක්ෂයි මොනවාද සංස්කෘත ව්‍යාකරණය එක්කෝ පාණිනී ව්‍යාකරණය එහෙම නැත්නම් කාතන්ත්‍ර ව්‍යාකරණය ඒ සියල්ලම සංස්කෘත ව්‍යාකරණය එවෙන් පරිචයක් මේකට ලැබිලා තියෙනවා. විශේෂ ලක්ෂණය තමයි මේ නිරුක්ති සම්පාදනය කිරීමේ දැන් බොහෝමිට සැලකෙන දයන් තමයි සංස්කෘත භාෂාවේ සෑම නාමයක්ම ධාතු මූලිකයි කියලා.
එම පාලියේදී ලක්ෂණේ ලක්ෂණ ලැබෙනවා. දැන් උපවසanti එත්තාති උපවසතෝ. උපවසතෝ කියලා කියන්නේ උපවාස කරන මත තියනවාද එතන. ආසත නිසීදති එත්තාති ආසන. හිඳ ගැනීමට යමක් තියෙන්නේ අන්නේ ආසන. හරි? ආරමන්ති එක්ක පානිනෝ විශේෂයෙන් පබ්බජිතා ආරාම. පබ්බජිතේ අය යම් කිසි තැනක විශේෂයෙන්ම ඇලෙනවා නම් අන්නේ ආරාමය. මේ අපි ඉන්න ආරාමය වගේ. හරි? ඒ මූලික වශයෙන් ධාතුවේ ධාතු මූලයේ නාම කියන එක පදනම් කරගෙන කරන ලද විග්‍රහය. ඊළඟට ධම්මං ධාරයන්ති ඉති ධම්මෝ ධර්මයේ ධාරණෝ අයින අර්ථින් ධම්ම කියනවා. ඒ මොකද එහෙම කියන්නේ කියලා ධම්මදරෝ. ධම්මදරෝ. එය පාලිහි නිරුක්ති කතනේ කළා කිත්ත කිච්ච නැත්නම් කෘදන්තයක් අනුසාරය. ධම්මෝ අස්ස අර්ථීති ධම්මෝ ධම්මිකෝ. ධර්මය ඔහු කෙරෙහි ඇති නිසා උට ධම්මික කියලා කිව්වා. සංකානි ඉන්ද්‍රියානි අස්සාති සම්තින්තියෝ. සාන්තෝ ඉන්ද්‍රියන් ඇත්තේ යමෙකුටද සේ සම්තින්තිය. ඒ සමාසය. අන්න අටකතාකරුවන් ප්‍රධාන්තය තදීති සමාසය විග්‍රහ වන ආකාරයට හම බුදුගොස නිරුක්ති සම්පාදනය කළා. ලස්සනයි මේ භගවා සහ මේකලා කියන ශබ්ද. භගවා කියන ශබ්දය යස්මා බන තේසු භවේසු තණ්හා සංකන්දං ගමනාමන වන්තං තස්මා භවේසු වන්ත ගමනෝති වත්තබ්බේ. භව සද්දෝ භකාරං ගමන සද්දකෝ ගකාරං වන්ත සද්දකෝ වහරං ච දීගං කත්වා ආදාය භගවාති උච්චේ. භගවාන් කියන શબ્ද හැදිලා තියෙන හැටි ඒ කියේ කොහමද? බවේසු වන්ද ගමනෝති. ඒ කියන්නේ බවේහි ගමන බමාරා දැම්මෝ කියන එක. දැන් අපි කියන්නේ අපි බමාරා දානවා කියන්නේ ආය අපේ සිරුරේ කියන්නේ නේ. බව ගමන අපි වමාරුවා කියලා කියන්නේ ඒ බවේ ඇල්මක් නැහැ. ඒතුල ඒකෙන් ගන්න කියනවා භවසන්දතෝ බහාරං. භවසද්දෙන් බයන්නම් ගමන සද්දතෝ ගකාරං. ගමන සද්දෙන් ගයන්න වන්ත සද්දතෝ වහාරං. ඒක අරගෙන දීගල දීර්ඝ කළා භගවා කියලා හැදුනාය කියලා උනාසි. ඊළඟට මේකලා කියන ශබ්දය මේහනස්ස කස්සමාලා. මේහන කියලා කියන්නේ මේ ස්ත්‍රියව යමෙක් යෝනි මාර්ගයට ඒ කාලේ ඒක වැස්මා. ඒක වැහිම සඳහා කස්ස කියලා කිව්වේ. ඒකට විලදුව වෙනත් කංචිකයක් හෝ වෙනත් මොකක් හරි. ඒක තමයි ඒ මාලා කියන ශබ්දය තමයි. ඒකිනුත් මුල වචනයෙන් මෙයන්නත් දෙවන වචනයෙන් කයන්නත් අවසාන වචනේ අගාකුරත් අරගෙන මේකලා කියන ශබ්දය සකස්. ඒකාල ස්ත්‍රීන් පෙළඳුව මනි මේකලා මේකලා කියලා දැන් අය වපාදීනේ නැහැ. ඒ නිසා මේ වගේ නිරුක්ති කතන අපට එතරම් අවශ්‍ය වේද කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් දැන් මම මේ කිව්වේ අට කතා කරුවා බෙහෙස ගත්තා පූර්ණ වශයෙන්ම තමන්ලා ජන නිරුක්ති තෝන් යොදාගත්තා. දැන් අර සාමර්ථ්‍යයන් කියන වචනය ඒ කියන්නේ හැකිතා දෙයක් ඇහුවොත් හැමදේම තියෙනවා වෙළඳපොළේ. සාව අක්ති සාවත් ඒ වගේ. දැන් ලොකු අන්තේන හින්දා ගවයාට විශාල නන්දි විශාල නන්දි විශාල ගවයාගේ නම හැදිච්ච හැටි කියනවා. මේ ගවේ ඔහු ලොකු අන්තිනෝ. ඒ නිසා ඔහුගේ නම නන්දි විශාල වුණා. ඒ වගේ ජන නිරුක්ති මහා වැලි ගොඩක් තිබුණ නිසා මහා වාලුකා නිසා උරු වේලා කියලා කිව්වා. ඒ වගේ ජන සම්ප්‍රදායේ නිරුක්ති අපිට පැහැදිලි වෙන්නේ මේ කොයිම දෙයකින් උනත් අර වඩා තෙරමාද බෞද්ධ සම්ප්‍රදාය තුළ ස්ථාපිත වුණු ඒ සම්ප්‍රදාය මේ සෑම නිරුක්ති කතනයකින්ම වගේ විග්‍රහ කිරීමට
උත්සාහ දැරීම. අපිට හිතන්න බෑ මේ හැම එකක්ම 100% මේ සම්ප්‍රදායට එකඟද නැත්ද කියන එක. නමුත් නිරුක්තිස අපි මේ සම්ප්‍රදාය යාස්කගෙන් ආරම්භ වුණු එය අටුවාචාර්යන් වහන්සේලා තේරවාද බෞද්ධ සම්ප්‍රදායේ එන සංකල්ප විග්‍රහයට යොදාගත්ත මේ අපි සඳහන් කරන ලද ආකාරය. බොහොම පැහැදිලි ඉතාම හොඳ විග්‍රහයක් මහාචාර්යතුමා සිදු කළා. විශේෂයෙන්ම මේ නිරුක්ති පිළිබඳව කොයි විදිහටද නිරුක්ති සකස් වෙලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඉතාම මනාව පැහැදිලි කිරීමක්. අපේ හාමුදුරුවන්ගෙන් මං ඊළඟට මේ විමසන පැනයට පිළිතුරු උන්වහන්සේ මේ කෘතියකින්ම සම්පාදනය කරලා තියෙනවා. මේක ඔබට පෙනෙනවා නම් අපේ පූජ්‍ය රත්මලානේ රතනසිරි හාමුදුරුවෝ අනුරාධපුර යුගයේ අටුවා සමාජය කියලා තමයි මේ කෘතිය නම් කරලා තියෙන්නේ. ඉතින් මේකේන කාරණාවක් තමයි විග්‍රහ කරගන්න සූදානම් වෙන්නේ අපේ හැමදුරු නෙමෙයි. අපි දන්නවා මේ පස්වන සේවසේ තමයි මේ අපේ බුද්ධഘോഷ හාමුදුරුව මේ ලංකාවට වැඩම කරන්නේ කියන කාරණයත්, ඉන් අනතුරු උන්වහන්සේ මේ අටුවා සම්පාදනය ආරම්භ කරන කාරණයත්, ඊට පස්සේ මහානාම හාමුදුරුව, ධර්මපාල හාමුදුරුව, බුද්ධදත්ත හාමුදුරුව, බුද්ධഘോഷ හාමුදුරුව අටුවාවට නැගූ නොනැගූ කෘති අනිකුත් කෘති අටුවාවට නැගුවායි කියන කාරණේ අපි පැහැදිලිව දැන කියාගත්තනේ. මම ඔබවහන්සේගෙන් දැනගන්න කැමතියි මේ දැන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ಭಾರತೀಯ සංස්කෘතිය කොයි විදිහටද අපට මේ හෙලිපෙහෙලි වෙන්නේ, විශේෂයෙන්ම මේ අට කතා සාහිත්‍ය තුළ, විශේෂයෙන්ම සමාජීය පසුබිම, එතකොට ඒ වගේම ආර්ථික පසුබිම, එතකොට ධර්ම විනය පිළිබඳව සහ අනිකුත් ඓතිහාසික පසුබිම කොයි විදිහටද අපිට පැහැදිලි කරගන්න, එහෙම නැත්නම් විස්තර කරගන්නට හැකියාව ලැබෙන්නේ? ඔව්, දැන් අපි අටුවාවල තිබුණු විශ්වසනීය භාවය පිළිබඳ සාකච්ඡා කරා. එහිදී මට කරුණු දෙකක් මතු කරන්න අවශ්‍ය වෙනවා. මොකද අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුව වගේ අටුවාචාර්යින් වහන්සේලා මේ අටුවා පිළිල කර ගැනීමේදී ප්‍රතිපatti 10ක් අනුගමනය කළා. ඒකෙන් අපි ප්‍රධාන වශයෙන් වැදගත් කීපයක් කතා කරන එක වැදගත්. එකක් තමයි විභජ්‍යවාදී මණ්ඩලං ඕතාරිත්වා. ඔන්න විභජ්‍යවාදී තමයි ඉස්මතු කිරීම. ඊළඟ කාරණේ තමයි සුත්තං අප්පටි බාහන්තේ. ඒ කියන්නේ සූත්‍රේ බහ බැලුවා. ඊළඟට විනයං අනුලෝමෙන්තේ. ඒ කියන්නේ විනයට අනුවද තියෙන්නේ කියලා බැලුවා. අන්න බලන්න ධර්මය විනය. මොකද බුදුහාමුදුරුවෝ මහපරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරන්නේ මගෙන් පස්සේ ශාස්ත්‍රූත්වයේ පවරන්නේ ධර්මයටයි විනයට. ඒතර මේ ධර්මයට හා විනයට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරපු න්‍යාය තමයි අටුවාචාරින් වහන්සේලා අනුගමනය කරේ. ඒක අපි ප්‍රධාන වශයෙන් මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වෙනවා. ඒතර ධර්මයට සහ විනයට ගැළපෙන පරිදි තමයි මේ අට කතා සම්පාදනයේ උනේ. එහිදී විශේෂයෙන්ම අට කතාවල අපේ අනුරාධපුර යුගයේ මධ්‍යකාලීන කාලයේ සම්බන්ධ වැදගත් තොරතුරු අනාවරණය වුණා. සමහර කතා ප්‍රවෘත්ති හෙළටුවාවල තියෙන්නට ඇති. සමහර කතා ප්‍රවෘත්ති බුද්ධඝෝසාදී අටුවාචාරින් වහන්සේලා අසා දැනගන්නට ඇති. නැත්නම් සමහර විට සහස්සවත් උපකරණ, ඒත් එක්කම සිහලවත්තු වගේ ග්‍රන්ථවල තිබුණු කාරණාත් මේ අටුවාවල තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ අටුවාවල තියෙන කතා ප්‍රවෘත්ති අනුසාරයෙන් අපිට එදා ජන ජීවිතේ කොයි වගේද තිබුණේ, මිනිස්සු ආහාර පාන ගත්තේ කොයි විදිහටද, ඒත් එක්කම ගමන් බිමන් ගියේ කොයි විදිහටද, වෙළඳාම කරේ කොහොමද, නගර පාලනය කොහොමද, විශේෂයෙන්ම ගත්තොත් පිහිටි රට සහ රුහුණු රට කොහොමද පාලනය වුණේ, මහතෙරුන් වහන්සේලාගේ විනය කර්ම සිද්ධ වුණේ කොහොමද, විශේෂයෙන්ම ගත්තොත් පිහිටි රටේ වැඩි හිටපු හාමුදුරුවෝ මහා විහාරයට ඒක රාශී වුණා. ඒත් එක්කම රුහුණු රටේ වැඩි හිටපු මහවැලිගඟෙන් පහළ වැඩි හිටපු හාමුදුරුවෝ ඒක රාශී වුණේ තිස්ස මහා විහාරයේ. ඒක රුහුණේ තිබුණු මහා විහාරය. ඒත් එක්කම අනුරාධපුර මහා විහාරයේ වනවාසයේ තමයි චිත්තලපම් මේ අනුරාධපුරේ නම් මිස්සකපව්ව මිහින්තලේ. ඒත් එක්කම රුහුණේ නම් චිත්තලපබ්බ සිතුල්පව්. එතකොට ආරණ්‍ය වාසයේ සහ ග්‍රාම වාසයේ කියන එක පිළිබඳ තිබුණු අදහස කොයි වගේද කියන එක පිළිබඳ තොරතුරු අපිට හොයාගන්න පුළුවන්. ඒත් එක්කම අටුවා යුගයේ බුදුදහම කොහොමද? අටුවා යුගයේ බුදුදහම මුළු බුදුදහමට වඩා ටිකක් වෙනස් ආකාරයක්. මොකද ජනකාන්ත ඇදහිලි සම්ප්‍රදායක් අටුවා යුගයේ ගොඩ නැගෙනවා. ඒක අත්‍යවශ්‍ය වුණු දෙයක්. මොකද අපි මහායානයට ගියොත් මහායානය තුලත්
බෝධිචර්යාව තාරය එහෙම නැත්නම් බෝධිචිත්තය ආදී සංකල්ප ගොඩනැගෙන්නේ ත්‍රිකාය වාදී වගේ දේවල් ගොඩනැගෙන්නම මේ බුදු බුදුදහම සමාජයේ ජනතාව අතරට ගෙන යාමේ අවශ්‍යතාවය නිසාම තමයි. හැබැයි දර්ශනීය ආරක්ෂා වුණා අරටුව රැකුණේ පොත්ත නිසා. පොත්ත තමයි සංස්කෘතික කාරණා. මේ ත්‍රිත්තේරවාද බෞද්ධ දර්ශනීය නැමැති අරටුව මෙන්න මේ පොත්තෙන් ආරක්ෂා වුණා. එතකොට ආගමක් සංස්කෘතියත් එක්ක එකතු වෙලා තමයි චිරාත් කාලයක් පවතින. මේ පිළිබඳ විශේෂඥයෙක් තමයි මහාචාර්යතුමා ජනසෘති සම්බන්ධ. එතකොට එතුමා එලිපෙහෙලි කරන්නේ මොකද මේ දර්ශනීය සහ මේ දෙක අතර තියෙන වෙනස කියන්නේ. එතකොට කොහොම ගත්තත් අපිට පේනවා අපේ රටේ මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම්. විශේෂයෙන් මට මතු කරන්න ඕන කාරණයක් තමයි අපේ විසුද්ධි මග්ගයේ තියෙනවා චිත්තගුප්ත හාමුදුරන්ගේ කතාව. ඒක පුරාවිද්‍යාත්මකව ඔප්පු වුණා මෑත ඉතිහාසයේ. ඒ කොහොමද කියන එක. දැන් චිත්තගුප්ත හාමුදුරන්ගේ කතාව ඉන්ද්‍රිය සංවරය සම්බන්ධව තමයි විසුද්ධි මග්ගයේ දක්වන්නේ. විශේෂම චක්කු ඉන්ද්‍රිය. මේ චිත්තගුප්ත හාමුදුරුව වැඩ හිටපු කරමගල ලෙන පස්සේ කාලේ අපිට හම්බ වෙනවා අනුරාධපුර යුගයේ චිත්‍ර හම්බ වෙන තැනක් තමයි කරමගල ලෙන. ඒ කරමගල ලිනී සම්බන්ධ අටුවාවේ තියෙන ප්‍රවෘත්ති තියෙනවා කල්යාණ මැතිතුමා මේ චිත්තගුප්ත හාමුදුරුව වැඩ හිටපු මේ ඉහළ සිවිලිමේ සතර බුදුරජාණන් වහන්සේලාගේ අබිනිෂ්ක්‍රමණ චිත්‍ර ඇඳලා තිබුණා කියලා. එතකොට අපිට අද කරමගල ලෙන හම්බ වෙනවා ඒ කරමගල ලිනී මේ අශ්වෙග්ග රූප සටහන ඒත් එක බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන ආකාරය පිළිබඳ සිතුවම් අනුරාධපුර යුගයට අයිති පැරණි සිතුවම් හම්බ වෙනවා බලන්න. ඒතර අටුවා ප්‍රවෘත්තියට ගත්තු කතාවස්තු සත්‍ය සිදුවීමක් බව ඔප්පු වෙන තැන. ඒතර බලන්න අටුවා කතාවස්තු නිකන් නෙමේ නිර්මාණය වුණේ ඒවා කතා ප්‍රවෘත්ති නෙමේ එදා සමාජයේ තිබුණු සත්‍ය සිදුවීම් පදනම් කරගෙන ඒ මහතෙරුන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥාදී ගුණයන් ඉස්මතු කරන්න රචනා වූ තැ. ඒවා පිළිබඳව අපිට කතා කරනවා නම් දවස් ගණනාවක් අටුවාවල තියෙන කතා අටුවා කතා වස්තු ආශ්‍රේ සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. අපේ අන්දර වාරිකර්මාන්තය සම්බන්ධව ගත්තොත් විශේෂයෙන් කන්න පිළිබඳව අපේ රටේ තිබුණු වගා ක්‍රමය කොයි වගේද, ජලයේ බෙදුවේ කොයි විදිහටද, ඒ කුමුරු වලට ඒ ජලය කොහොමද භාවිත කළේ, උදක බද්ද කොයි විදිහට තිබුණ, දකපති කියලා අපි හැඳින්වුවා මේ උදක බද්ද, ඒත් එක්කම විවිධ අස්වැන් වලින් අය කරපු බදු ක්‍රම මොන වගේද, මෙන්න මේ දේවල් පිළිබඳව මත්ස්‍ය බද්ද ඇතිකිරීම ඒ ආදී විවිධ බදු වර්ග ක්‍රම, ඒ සමාජ ක්‍රමයේ පිළිබඳ ආර්ථිකයේ පිළිබඳ මනා තොරතුරු ගොඩා අපිට අටුවා වලින් අනාවරණය කරගන්න පුළුවන්. ඒ පිළිබඳව තමයි පොඩි කුඩා ග්‍රන්ථ අපි සම්පාදනය කළේ. ඒ පිළිබඳව තමයි අපේ මහාචාර්යතුමායි අපේ උපදේශකතුමායි සම්බන්ධ ඒ ආදී තොරතුරු. විශේෂයෙන්ම අපි මෙහිදී මතු කරන්න අවශ්‍ය වෙනවා කල්‍යාණ මැතිතුමා අපේ මහාචාර්යතුමා ඉදිරියේදී සඳහන් කරයි මේ කොහොමද අටුවාවල තියෙන ව්‍යාකරණ සම්ප්‍රදාය කියන්නේ. එහිදී විශේෂයෙන්ම ගත්තොත් පාලි ලංකාවේ ස්වාධීන පාලි ව්‍යාකරණ සම්ප්‍රදායක ලක්ෂණ අපිට අටුවාවල හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම විභක්ති නාමකරණයට ගියොත් එහිදී විශේෂයෙන්ම පච්චත්ත නේද විවිධ විදිහට වේගෙට උපයෝග කරන සම්ප්‍රදාන අවදි සාමි ආදී විදිහට විභක්ති නම් කිරි සමහරව සංස්කෘත විභක්ති නාමකරණයත් එක්ක සමාන වෙනවා, සමහරව සමාන වෙන්නේ නෑ නාමකරණේ. ඒතකොට ඒ වගේ දේවල් අපේ මහාචාර්යතුමා මට වඩා හොඳින් ඒක පැහැදිලි කරයි. විශේෂයෙන්ම ගත්තොත් මේ අටුවාවල තියෙනවා කාව්‍යාත්මක බස්වාර. අටුවා පාලිය කියන්නේ වෙනම පාලියක්. විශේෂයෙන්ම අටුවා පාලිය ඉතාම පාලි භාෂාව අතින් ගත්තොත් ප්‍රශස්ත විදිහේ පාලි රචනා ශෛලියක් අපිට අටුවාවල හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් සංස්කෘතයේ තියෙන මේ ඕජෝ ගුණය, මේ සංස්කෘත ග්‍රන්ථවල තියෙන මේ ඕජෝ ගුණය පාලි අටුවාවල අපිට දකින්න ලැබෙනවා. එක තැනක් ගත්තොත් ඉමස්මින් සමයේ ආකාශතෝ පතමානං රත් ස්වර්ණ කුණ්ඩලං විය සූර්යෝ පච්චිම ලෝක ධාතුන් පටිපජ්ජ. දැන් බලන්න ඉතර තියෙන ලස්සන ඕජෝ ගුණය. ඒතර ඕජෝ ගුණයෙන් යුක්ත රචනා ශෛලියක් අපිට අටකතා සම්ප්‍රදාය තුල හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මේ අටුවා සම්ප්‍රදාය කියලා කියන්නේ අපේ සිංහල සාහිත්‍යයට විශාල පෝෂණයක් ලබා දෙන්න හේතු වස්තු සම්භාරයක් විදිහට අපිට අටුවා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. මේ අටුවා සාහිත්‍ය පදනම් කරගෙන අපේ සිංහල සාහිත්‍ය විශාල වශයෙන් විකාශයට පත් වුණා. අපේ හැමෝටම ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරා. විශේෂයෙන් මේ කෘතිය අරන් කියවන කෙනෙකුට බලන කෙනෙකුට අපේ හැමෝටම ඒ දේශනා කරන්නට යදුණු එහෙම නැත්නම් පැහැදිලි කරන්නට යදුණු කාරණා ඉතා හොඳින් අවබෝධ කරගන්නට ඉඩ අවකාශය තිබෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ අටුවා සමාජය කොයි විදිහට සකස් වුණේ
කියන කාරණේ එහි අපේ හාමුදුරුවෝ සඳහන් කරා වගේ සමාජීය ආර්ථික ඒ වගේම ධර්ම විනය පැත්ත කොයි විදිහටද පසුබිම සකස් වෙලා තිබුණේ කියන කාරණේ පිළිබඳව ඉතා හොඳින් ඔබට නිවැරදිව නිර්වුල් මේ කෘතියෙන් දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ මේ විභක්ති ගැන කතා කරනකොට අපිට දහම් පාසලේ මහාචාර්යතුමනේ පාලි විෂය තියෙනවානේ දොලිදී අපිට පාඩම් කරන්න දෙන විභක්ති නමිය පටමා ද්විතීය තතිය කරන විදිහට තමයි අපි උගන්වන්නේ. ඉතින් මේ ඒකත් සිහිපත් වුණා. ඒකත් සිහිපත් කරන ගමන් මේ ව්‍යාකරණ කොයි විදිහටද සකස් වෙලා තිබෙන්නේ. එහෙම නැත්නම් අටකට ව්‍යාකරණ සම්ප්‍රදාය කොයි විදිහටද අපට පැහැදිලි කරගන්නට ඉඩ අවකාශය ලැබෙන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් දැන් සාහිත්‍යික වශයෙන් ගල්පහම මූලාශ්‍රපල කීපයක් තිබෙනවා පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ගැන. හැබැයි දැනට ඒවා අවිද්‍යමානයි. ඒවා ලේඛනගත වෙලා තිබෙන සාක්ෂි පමණයි. නූතනදී අපිට ඒ ග්‍රන්ථ අවශිෂ්ට වෙලා නැහැ. භාවයට ගිහින් තිබෙනවා. එකක් තමයි බෝධිසත්ව ව්‍යාකරණ. අනික සබ්බ ගුණාකාර ව්‍යාකරණ. අනික මහා නිරුක්ති සහ සුල්ලන. දැන් මේ ග්‍රන්ථ පිළිබඳව අපට කෝටිගේදී ලැබිලා තිබෙන පංචිකා ප්‍රදීපය, බුද්ධි ප්‍රසාදිනී වගේ ග්‍රන්ථවල මේවා සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ යුගය වෙනකම් මේවා අවශිෂ්ට වෙලා තිබිලා පස්සේ මේවා අභාවයට ගෙන තිබෙනවා. අපිට පැහැදිලි වෙනවා දැන් කච්චා ලංකාවේ පාලි ව්‍යාකරණ ගුරුකුල කීපයක් තියෙනවා. කච්චායන සම්ප්‍රදාය, මොග්ගල්ලායන සම්ප්‍රදාය, සද්ද නීති එක බුරුම සම්ප්‍රදාය, සද්ද නීති සම්ප්‍රදාය බුරුම ව්‍යාකරණ සම්ප්‍රදාය. ඔව් සද්ද නීති බුරුමෙන් ලැබුණු බුරුම ව්‍යාකරණ සම්ප්‍රදාය. ternary විද අපිට වඩා ප්‍රබලව බලපෑවේ කච්චායන සහ මොග්ගල්ලායන ව්‍යාකරණ දෙක. මේ කච්චායනයන් මොග්ගල්ලායනයන් සැබවින්ම සංස්කෘත ව්‍යාකරණ සම්ප්‍රදාය අනුගමනය කරමින් පාලි භාෂාව විග්‍රහ කරන්න රචනාවුණු ව්‍යාකරණ බව ඒවැ සාම්‍යයෙන් ඒ ව්‍යාකරණවල එනවා සලකලා බැලුවා අපිට පේනවා. දැන් විශේෂයෙන්ම සාකච්ඡා කරන්න මෙතනදී මේ විභක්ති විභක්ති දැන් පාලි සම්ප්‍රදාය පඨමා ද්විතීය තෘතීය පංචමී සප්තමී ඒ විදිහට එන්නේ අර සංස්කෘත ව්‍යාකරණ සම්ප්‍රදායේ ප්‍රථම, ද්විතිය, තෘතිය, චතුර්ථ, පංචමී, ෂෂ්ටි, සප්තමී යන ආදී වශයෙන් ආව ක්‍රමයේ ඒගොල්ලෝ පාදක කච්චායන ව්‍යාකරණේ දක්න ලැබෙන්නේ. ඒ පාණිනිගේ අෂ්ටාධ්‍යාය සම්ප්‍රදාය කාතන්ත්‍රය භාවිත කිරීමෙන් ඒක දක්වන්නේ. නමුත් අටක ගාවල අපිට හිතා ගන්න පුළුවන් මේ ශබ්ද බෝධිසත්ව හෝ සබ්බ ගුණාකාර ව්‍යාකරණ නැත්තම් මම හිතන්නේ නමක් තිබුණා ශබ්ද කාලිකාhari මොකක් හරි මේ කෘතියකට. ඒ ආභාෂය ලබන්නට ඇතිද කියලා මොකද දැන් අටකතාවල කියන්නේ ප්‍රථම ආවිභක්තිය පාලි පඨම පච්චත්ත වචන පච්චත්ත වචන වචන කිව්වේ විභක්තිය පච්චත්ත කියලා ප්‍රථමව හැඳින්වෙනවා. ඊළඟ උපයෝග ද්විතිය උපයෝග කර්ම විභක්ති. තෘතිය කරණ. දැන් තෘතිය විභක්ති විභක්ති දෙකයිනේ. ද්විතිය තෘතිය කරණ කියලා කියන්නේ. ඒක කරණ වෙනම. චතුර්ථී සම්ප්‍රදාන විභක්ති යම් දෙනකොට දින දෙ චතුර්ථී. පංචමී කියලක නිස්සක්ක කියන එකයි වෙන්වීම. ඊළඟට ෂෂ්ටි. ෂෂ්ටි කියලා කිව්වේ සම්බන්ධය. අයිතිය. ඊළඟට සප්තමී කියන එකටගේ බුම්ම කියලා. බුම්ම කියන්නේ භූමිය පිහිටි. ඊළඟට සම්බෝධාන කියලා කිව්වේ ආලපන. දැන් මේ රාමවරණ ගේම තුල අට කතාවල පැහැදිලිව පේනවා ස්වාධීන වූ ව්‍යාකරණ සම්ප්‍රදායක අභාසයක් ලබා ගන්න උත්සාහ අරගෙන තීමන බව. නමුත් ඒ තත්කාලීන ප්‍රවණතාවට අනුවදව මන් දන්නේ නැහැ අපට මේ අටකතා සාහිත්‍ය
මුලින්ම දක්නට ලැබෙන්නේ සංස්කෘත ව්‍යාකරණ සම්ප්‍රදායේ දෙඩි ආවාසය ලබා ගැනීම. දැන් ওই සංස්කෘතයේ තියලා විපල්ලාස තියෙනවා ලිංග වචන විභක්ති විපල්ලාස තියෙනවා. එක් විභක්තියකින් කිව්වදේ තව විභක්ති විභක්ති කීපයකින් කියනවා. වචනත් එහෙමයි. දැන් ස්ත්‍රී ලිංග වචනයක් නපුස්සික ලිංගෙන් කියනවා. පුරුෂ ලිංග වචනයක් නපුස්සික ලිංගෙන් කියනවා. හුඟක් වෙන්නේ සඳහස් ආරක්ෂා කරන්න ඕ ශිලා ඕ ශිලා පාසාන ශිලා ඔව් එතන ඒක ඒව සංස්කෘතිත් වෙච්ච ඔව් ලිංගත්තේ බහුලාංග තිනෝ සූත්‍ර ඒ වගේ සමාසගත සංදිගත කෘදන්ත දැන් කීතක කියන වචනේ පවා ඒ සංස්කෘතේ දැන් ඒ පාලිභාෂික පද සියල්ලම පාලියට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද කච්චායනේ කියනවනේ පාලිය අදාළ කරගන්න පරසමාලියම් පයෝගේ. අනිත් භාෂාවල සංඥා ප්‍රයෝග යොදා ගන්න අපිට එහෙම ඔක්කොම නැහැ. ඉතින් ඒක එහෙම රූපාවමේ කරන්නේ රූප සිද්ධි බාල අවතාර ඒ කච්චායන සම්ප්‍රදාය මුළුල්ලේම අපිට දක්නට ලැබිලෝ ඒ පරසමාලිය පයෝග කියන ලක්ෂණය කියන්නේ ව්‍යාකරණය සම්බන්ධ පාරිභාෂික පද දැක්වීමේදී ඒ සංස්කෘත ව්‍යාකරණානුසාරයෙන් මේ විග්‍රහ කරන්නට යෑම. ඒක ප්‍රශ්නයක් ඇතිවන්නේ පාලියයි සංස්කෘතයයි තරමක් එක භාෂා ගණයේ යම් යම් සම්බන්ධතා රැකට නොලැබුණා බොහොම සමීප භාවයක් දක්වන ලෙස මේ එක සිංහලෙට නගන්න ගිහින් තමයි සිදස් සංගලාකරතුමයාට සිද්ධ වුණේ යම් යම් දුෂ්කරතාවල මුල පාලම සිංහලයේ මේ දෙකෙන්ම මිදිලා වෙනත් ආකාරයකට සංවර්ධන වූ භාෂාවක් නිසා අර දෙකේ ව්‍යාකරණය සිංහලයේ විග්‍රහ කරන්න බෑ. ඒක කරන්නට යෑමෙන් සිංහල ව්‍යාකරණ සම්ප්‍රදායේ යම් යම් දුර්වලතා හටගත්තා. දැන් මූලික වශයෙන් නෛරුක්තික සම්ප්‍රදාය නිරුක්ති කතනයන් අටකතාවල එන ව්‍යාකරණ සම්ප්‍රදාය දෙක එකට ගමන් කළේ. දැන් මම කලින් කිව්වා වගේ ඒ අය නිරුක්ති කතනයේදී මෙය සමාස විග්‍රහ කළා. හරි සමාස විග්‍රහ කරනවා සෑම ආකාරයකින්. එතකොට කීතක පද මොනවද? ඒ ආත්ථිත කෘදාන්ත මොනවද? සියලුම කාලවලට පොදු කුඩාන්ත මොනවද යනාදී කිච්සහ කිච්ච කියන පත්‍ය තබ්බානිය නීරිත තයිය කියලා වෙනම තිබ්බ. අනිත් විභක්ති ප්‍රමාණ විශාලයි මේ කිතක වල. ඒකම කද්දිත කද්දිත කියන්නේ ඉතාම බොහොම සංක්ෂිප්ත වූ රූප විශේෂය. ඒව නිතරම මේ අටකතා කරු විග්‍රහ කළා කියන තද්දිතය කෝසාර්ථවත් බවට බලා විශාල වශයෙන් පැතිරිච්ච එනවා මේ නාමයකට ප්‍රත්‍යක් එකතු කරගෙන. අර ආඛ්‍යාතයකට කුලන්ත ප්‍රත්‍යක් එකතු කළාට වඩා විශාල අර්ථ ගණනාවක් දෙන්න සහ අර්ථ සංක්ෂිප්තතාව ගැබ් වෙලා තිබුණා තද්දිත වල. ඒක පාලි ව්‍යාකරණ සම්ප්‍රදාය තුළ පාලි ව්‍යාකරණ ග්‍රන්ථ සලකා බැලුවොත් අපි කච්චායන සම්ප්‍රදාය ගැන කිව්වා. මොග්ගල්ලායන සම්ප්‍රදාය ගත්තා. මොග්ගල්ලායන පයෝග සිද්ධි ඔය ප්‍රදීපිකා වගේ වෙනම මොග්ගල්ලායන සම්ප්‍රදාය පැවතුනා. හැබැයි මේ දෙකටම බලපෑවේ මොකක්ද? භාෂා සංස්කෘතිය කාතාන්ත්‍රය චාන්ද්‍ර ව්‍යාකරණය පාණිනි අෂ්ටාධ්‍යාය ඒ වගේ කෘති වලින් තමයි මේ පාලි ව්‍යාකරණ සම්ප්‍රදාය ආරක්ෂා වෙන්න පටන් ගන්නේ. අපිට කියන්න බෑ පාලි ව්‍යාකරණයක් සපුනේ කොයි කාලෙද කියලා. දැන් කච්චායනයන් මේ බෝධිසත්ත්ව ව්‍යාකරණ සබ්බ ගුණාකාර වෙන ව්‍යාකරණ බොහෝ දෙනෙක් නම් කරනවා කච්චායන හිමියන්ට සහ මහා කාශ්‍යප තෙරුන් වහන්සේට. ඉතින් ඒක මේ ව්‍යාකරණ කෘතිවල පෞරාණිකත්වය ඓතිහාසිකත්වය එහාට ගෙන යාමට දැනනලු උත්සාහයක්ද? අපි දන්නේ නැහැ. හැබැයි විනය කෘතිවල සඳහන් වන විශේෂයෙන්ම සමන්ත පාසාදිකාවේ ප්‍රෞරජ්ජාවේදී සාමාන්‍යයෙන් පැවිදි කිරීමේදී සීමාවේදී උපසම්පදා කිරීමේදී
අක්ෂරෝච්චාරණය පිළිබඳව පරිචයක්. සිතිල දනිත නියමිත උච්චාරණ නියමාකාරයෙන් උච්චාරණය කිරීම, නිග්‍රහිත උච්චාරණය කිරීම, නිග්‍රහිත රහිත උච්චාරණය කිරීම, උකට භාෂාවේ ශබ්ද උච්චාරණ පිළිබඳව යම්කිසි ආකාරයක නිර්වද්‍ය බව ආරක්ෂා කර ගැනීම මුල් කාලයේ ඉඳන්ම සරණාගමනයේ ඉඳන්ම තිබිච්ච එකක්. අපිට හිතන්න පුළුවන් මීට වඩා තව ව්‍යාකරණ තිබෙන්න ඇති යම්කිසි ආකාරයක රචනා වුණා. ඒක භික්ෂුන් වහන්සේලාගෙන් කෙරෙන්න හුඟක් කල් ගියා. මොකද මේ ව්‍යාකරණ වැනි ශාස්ත්‍රයන් බොහෝ විට සම්පාදිනුනේ සංස්කෘතය. පාලියට වඩා සංස්කෘතයේ ආභාෂය ලබා ගැනීම පාලි ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය වෙන්නේ පස්සා කාලේ. මුල් කාලීනව ඒකට යම්කිසි බියක් වෙන්නේ නැති. මොකද ව්‍යාකරණයේ ආගම භාෂාවකට වැඩි වෙලා මේ වගේ ලෞකික විශේෂ වශයෙන් ව්‍යාකරණය ව්‍යාප්ත වුණා. අන්න ඒ නිසා අපිට සල්කලා බලන්න පුළුවන් සංස්කෘත ව්‍යාකරණ ආභාෂයෙන් සම්පාදනය වෙලා තිබුණු ව්‍යාකරණ සම්ප්‍රදායකුත් අටකතා කරන වෙනම ගරු කරන ලද දැන් අපි විභක්ති හැඳින්වුවා වගේ වෙනත් ව්‍යාකරණ සම්ප්‍රදායකුත් පවත්වාගෙන යන්නට ඇති. කෙසේ වුවත් අටකතාකරුවන් පාණිනි අෂ්ටාධ්‍යායි ව්‍යාකරණයේ හොඳ හුරුමුහුති බවක් දක්වා තිබෙන බව සහ නිරුක්ති යාස්කගේ නිරුක්ති ශාස්ත්‍රය සම්බන්ධයෙන් එබැවින් තිබුණු යම් යම් නිර්ණායක කොතෙක් දුරට පාලි භාෂාවේ අටකතා සම්පාදනයේදී උපයෝගී කරගත් ආදියන ගැන අප දැන් සාකච්ඡා කරන ලද කරුණෝලි ඔබට විස්තරාත්මකව වැටහෙනවා ඇති. බොහොම පැහැදිලි. ව්‍යාකරණය කොයි ආකාරයෙන්ද හැසිරුවේ කියන කාරණේ විශේෂයෙන්ම මේ අටකතා සාහිත්‍ය තුල අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ සංස්කෘතින් සම්බන්ධ වුණු ව්‍යාකරණ ඇතැම් ස්වරූප ලබා ගත්තා වගේම ඔවුන්ට ආවේනික වූ ව්‍යාකරණ සම්පාදනය කරගන්නටත් ඒ අනුව මේ අටකතා රචනා කරන්නටත් ඔවුන් උත්සුක වූවා කියන කාරණේ. ඉතින් අදට අපට නියමිත කාලය නිමාවට පත් වෙනවා. පාලි සාහිත්‍ය පිළිබඳව තව ඉදිරියටත් අපි වැඩසටහන් කීපයක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් කළ තිබෙනවා. ඉතින් අද දවසේ මෙහි දායකත්වය දක්වන අපේ පියෝඩේල් පුද්ගලික සමාගම මේ මොහොතේදී සිහිපත් කරමින් ඔවුන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඔව්, අපේ සාහිත්‍ය සාකච්ඡාව සඳහා හැමදාම මින් අනුග්‍රහය දායකත්වයේ දක්වන ෆියෝඩේල් ආයතනයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තන්ත්‍රවල සිළු දෙනාටත් ඒ කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් ඒත් එක්කම අපේ මේ සාකච්ඡාවට සහභාගී වන අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාටත් මේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් දළදා වහන්සේගේ ආනුභාව බලයෙන් විජයශ්‍රී ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් රත්නමාලී මහසෑ රජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවේ චිරජීවනයේ දීර්ඝාස සම්පත්‍ය උදා වේවා. පියෝඩේ ආයතනීකරණයේ ව්‍යාපාර කටයුතු දිනින් දින දියුණු වේවා. සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ ශාන්තියටම මේ පින උපනිශ්‍රයම වේවා කියලා ආශිර්වාදයි. ඉතින් එහි සභාපතිත්ව උසුලන ලක්ෂ්මන් වීරසූරිය මහත්මයා ඉතාම වමනාවෙන් අපි සේපත් කරනවා. එතුමා මේ වැඩසටහන ඉතාම වමනාවෙන් නරඹන අපේ සහෘදයෙක්. ඉතින් එතුමාගේ සංකල්පනාවට අනුවයි මේ දායකත්වය අපට ලබා දෙන්නේ. ඉතින් එතුමාගේ නාමයක් සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානයේ මේ පටිගත කිරීම වෙනුවෙන් අපට ලබා දෙන ශ්‍රී ලංකා රාමංජ මහානිකායේ අණ්ණාහිම්පාණන් වහන්සේව නම කියනට අවසරය අපිට ආචාර්ය වලේබඩු ගුණසිරි අණ්ණාහිම්පාණන් වහන්සේටත් අපේ නමස්කාරක ස්තුතිය පුද කරනවා. උන්වහන්සේගේ අනුශාසකත්වය, උන්වහන්සේගේ මඟ පෙන්වීම මේ වැඩසටහනට සමදා ශක්තියක්. ඉතින් මේ වගේ මද දවසේ මේ වැඩසටහන පෝෂණය කරන්නට ශක්තිමත් කරන්නට අපිත් එක්ක එකසුණු මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු පැලවත්ත මයුරපාද මහපිරිවෙන් වාසී රාජකීය පණ්ඩිත අවසරය අපට නම කියන්නට රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාරක ස්තුති. උන්වහන්සේ කරගෙන යන ලබන ශාස්ත්‍රීය සමාජීය ශාසනික මෙහෙවර තව චිරාත් කාලයක් එහෙන් කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය වරම් වාසනාව නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
ඒ වගේම අද දවසේ මේ වැඩසටහන වෙනදා වගේම සුපෝෂණය කරන්න අපට වෙනදා වගේම ගුරුහරුකම් දෙමින් මේ වැඩසටහනට සම්බන්ධ වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපේ ආනන්ද තිස්ස කුමාර ගුරුතුමන්ටත් අපේ ස්තුතිය ආයුබෝවන් කියලා පිරිනමනවා. ඔබතුමා කරගෙන යන ලබන ශාස්ත්‍රීය කර්තව්‍යයන් තව චිරාත් කාලයක් එහෙන් කරගෙන යන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය වර්ම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සහෘද නිෂ්පාදක කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙමින් බොදු සාහිත්‍ය වර්ණ අදට නිමා කරනවා. ලබන සතියේත් හමු වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.